ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සෙන්කඩගලපුර පෙරහර සිරි ජන සහභාගීත්වයෙන් තොරව තෙවන අභ්‍යන්තර පෙරහරත් වීථි සංචාරය කෙරෙයි. වෘත්තීය ක්‍රියාමාර්ගයක සිටියත් දළදා පෙරහර වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ සහයෝගය. රාමඤ්ඤ මහානිකායේ 302 වන මහා සංඝ සභාව රැස්වෙයි. කොරෝනා අවධානම සම්පූර්ණයෙන් පාව යන තෙක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. महानुवर ऐतिहासिक श्री दलदा मालिगावे वार्षिक ඇසළ පෙරහැර මංගල්‍ය 21 වනදා කප් සිටු වීමෙන් ආරම්භ කළා. ඒ අනුව ඊයේ සිව් මහා දේවාලයන්හි තෙවන අභ්‍යන්තර පෙරහැර පැවැත්ුණා. සෞඛ්‍ය හේතුන් මත මෙවර පෙරහැර මංගල්‍ය ජනතාව වෙනුවෙන් විවෘත වන්නේ නැත. කප්සිටුවීමේ චාරිත්‍රයේ සිට පළමු කුඹල් පෙරහර පවත්වන දිනය දක්වා නාත විෂ්ණු කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැත්වීම පුරාණ සම්ප්‍රදායයි. ඒ අනුව ඊයේ තෙවන අභ්‍යන්තර පෙරහර සම්ප්‍රදායානුකූල චාරිත්‍රවලට මුල් තැන දෙමින් පැවැත්වුණේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කලා ශිල්පීන් ඇත්ගොවන් අලියතුන් සහ සෙසු රාජකාරීවල නිරත පිරිසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිකුත් කරන නිරෝධායන සහතිකයේ නොමැතිවීම ගැටලුකාරී තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහනුවර දිස්ත්‍රික් සංගමය අවධාරණය කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එම සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ කරුණු එසේ වුවද ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය කිසිදු කොන්දේසියකින් තොරව ලබා දීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කොට ඇති බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙම අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණද දළදා පෙරහරෙහි ඇති ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම හේතු කොටගෙන ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට තීරණය කළ බව එම සංගමය පවසනවා. මෙවර ඇසළ පෙරහර සාමාන්‍ය ජනතාව සඳහා විවෘත නොවුවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විෂයෙහි සුවිශේෂී වූ රාජකාරි රැසක් පවතින බවද ඒ අතරින් ආහාර පරීක්ෂාව, සුබසාධන හා සෞඛ්‍ය පහසුකම්, කසල කළමනාකරණය, පවිත්‍රතා කටයුතු මෙන්ම රෝග නිවාරණ කටයුතුද සුවිශේෂී වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහනුවර සංගමේ සභාපති අසංක රාජපක්ෂ මහතා පවසන්නේ. සුවිශේෂී අවස්ථාවක් මහනුවර දිස්ත්‍රික්කයේ අපට මේ වෙලාවේ එළඹිලා තියෙනවා. මොකද ඉදිරි ලෝකවාසීන්ටම වැදගත් වෙන මහනුවර දළදා පෙරහැර එළඹෙන 25 වෙනිදා ආරම්භ වෙනවා. මේ ආරම්භ වීමත් එක්කම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මොන ආකාරයේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්නේ යන්න තමයි අපි අද දිනේ කතා කරන්නේ. විශේෂයෙන්ම අද දවසේ වෙනකොට මේට පැමිණෙන ජනතාව දැඩි අවධානමක පසු වෙනවා COVID-19 සහ ඩෙන්ගු රෝග තත්ත්වයන් මේ මහනුවර ඇසළ පෙරහැරට පැමිණෙන ජනතාව ඒ වෙනුවෙන් අපි ඊයේ දිනේ විධායක සභාවත් ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ කෘති අධිකාරී මණ්ඩලයත් එක්ව තීන්දුව තීරණ කීපයකට ලැබුණා. ඒ තීන්දුව තීරණ තමයි මේ වෙලාවේ අපි දැනුම් දෙන්නේ. ඇසළ පෙරහැර මංගල්‍ය උත්සවයේ තම ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් තියෙන උත්සවයක්. මේ උත්සවයේ රාජකාරිවලදී විශාල කටයුතු ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සිද්ධ වෙනවා. මම හිතන්නේ පෙරහැර පටන් ආරම්භ කිරීමට මාසයකට පෙර සිට ආරම්භ වෙන රාජකාරිය පෙරහැර අවසන් වෙලා සති දෙකක් තුනක් විතර යනකම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන් දැන් ලංකාවේ පවතින මේ වෙනකොට පවතින අනතුරුදායක තත්ත්ව දෙකක් අපි හඳුනගෙන තියෙනවා. COVID-19 වසංගත තත්ත්වය වගේම ඩෙන්ගු වදුර. ඒතර මේවා සම්බන්ධව නිරන්තරයෙන් කටයුතු කරගෙන ආපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමයි වෘත්තික්‍රියා මාර්ගය නිසා ටික කාලයක් ඒ වයින් ඈත් වෙන්නට සිද්ධ වුණේ. නමුත් අපි අපේක්ෂා කරන ඉතාම ඉක්මනින් මේ ස්ථානයට යන්න අපිට අවස්ථාව ලැබෙවි කියලා. ඒකෙසේතත් දැනට පෙර දිනේ අපි මේම ස්ථානයේ ඉඳලම සාකච්ඡාවක් කරගත්ත දිස්ත්‍රික්කෘති අධිකාරි මණ්ඩලයේ ඒකදී අපි තීරණය කරා මව් සංගමයේ සමග සාකච්ඡා කරන්න. මොකද ඉදිරියේ නැසල පෙරහැර මංගල්‍ය උත්සවයට මහජන සෞඛ්‍ය පරීක්ෂක දායකත්වයේ නැති වුණොත් ඉතාම ගැටලු රාශියකටපත් වෙනවා. ඒ වගේම අපේ ඉතාම ඉහළින් සමරන උත්සවයන් නිසා සංගම වල සාකච්ඡාවෙන් තීරණය කරා කිසිම වෘත්ති ක්‍රියා මාර්ගයක් අදාළ කරගන්නේ නැතුව මෙම කාල සීමාව තුළ මහනුවර ප්‍රදේශයට අදාළ මහනුවර පෙරහැර කෙරෙන ප්‍රදේශයට අදාළ සියලුම රාජකාරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරා. මේ කාල සීමාව තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තම ස්ථානීය ආහාර පරීක්ෂාව ඊට පස්සේ පුද්ගලයන්ට සුබ සාධන පාසුකම් සැපීම ඊට පස්සේ පවිත්‍ර කිරීමේ කටයුතු වලට අදාළ කසල කළමනාකරණ කටයුතු ප්‍රථමාධාර කටයුතු වගේ විශාල සේවාවන් රාශියක් ක්‍රියාත්මකතාවයේ පවත්වාගෙන යනවා. මහ ජනතාව දැඩි අසීරුතාවයකට පත්වීම අපි ඊටම කනගාටුවටපත් වෙන තත්ත්වයක්. මොකද හේතුව කොවිඩ් වසංගතයේ ආරම්භක අවස්ථාවේ ඊටම අනාරක්ෂිත තත්ත්වයන් යටතේ වැඩ කරපු මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ අවස්ථාවේදී සිදුවෙන යම්කිසි අසාධාරණයක් සිදු වෙනවා නම් ඒක සම්බන්ධයෙන් අපිට යම්කිසි අරගාඩුවක් තියෙනවා. වගේම ඒක අපිට අපි සමග ඉන්න ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි අපේක්ෂා කරනවා අපිට ඉදිරියේදී මේ කාර්යය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය අමාත්‍යාංශය තුලින් බොහොම ඉක්මනට ලබා දෙයි කියලා මහ ජනතාව පැත්තෙන් හිතනවා. සීදලදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවන් සෑම වසරකදීම පෙරහැර ආරම්භයට මාසයකට පමණ පෙරත් පෙරහැරින් පසුව මාසයක් යනකම් අපිට අපේ රාජකාරී කටයුතු මහජන සෞඛ්‍ය සේවාවන් සහ පොදු උපයෝගිතා සේවාවන් ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ඒක කළ යුතු දෙයක්. ඒ අනුව අපේ මව් සංගමය සහ මහනුවර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කළා මෙම අති උස්කරවත් ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක දායකත්වය ලබා දීම සඳහා දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ අවසර ලබා දුන්නා. ඒ අනුව අපි මෙවරත් මහා නගර සභාවෙන් සහ අපේ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවාගෙන ඇසළ පෙරහැර වෙනදාටත් වඩා හොඳට සහයෝගයෙන් එම වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. මෙම අවස්ථාවේදී මීට පෙරත් මහා ජනතාව සාමාන්‍යයෙන් ලක්ෂ 15කට අධික ජනතාවක් පෙරහැර නරිබීම සඳහා පැමිණෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය සේවාවන්, උපයෝගිතා සේවාවන්, සනිපාර සේවාවන්, ආහාර සෞඛ්‍ය සහ ඉදිනදා දෛනිකව ලැබෙන මහජන ගැටළු සහ පැමිණිලි සම්පූර්ණ කිරීම සඳහා දායකත්ව දෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම. ඒ අනුව සීලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනට මහනුවර නගර සභාවෙන් ඒ සේවය සඳහා යොදනවා. ඒ වගේම දිස්ත්‍රික් මව් සංගමය සහ දිස්ත්‍රික් සංගමය තීරණය කරලා තියෙනවා සහයෝගය දෙන්න සීලම මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ඒ සේවයෙන් වෙයි. එතකොට මෙම පෙරහැර ආරම්භයට පෙර සිට දැනට පවතින බෝවන රෝග සහ COVID-19 රෝගය මර්ධනය කිරීම සඳහා කටයුතු දැන් කරගෙන යනවා. ඊට අමතරව දුමායන කටයුතු. ඒ වගේම පොලිසිය ත්‍රිවිධ හමුදාව සහ ඒ හා සම්බන්ධයෙන් පැමිණෙන සියලු දෙනාගේම සෞඛ්‍ය සේවාවන් පරිසා කිරීම අධීක්ෂණය කිරීම අප මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවක්. ඒ වගේම පෙරහැරට සහභාගී වෙන නැට්ටුවන්, බෙරකරුවන් සහ පෙරහැර සංඥායෙන් එන අලි සහ ඒ සම්බන්ධයෙන් එන සියලුම ජනතාව සහ අවශ්‍ය සේවා අවශ්‍යතාවන් සපයන සියලු දෙනාගේම මහජන සෞඛ්‍ය සේවාවන් පරිසා කිරීම, අවශ්‍යතාවෙන් ඉටු කිරීම සහ ඒ සම්බන්ධයෙන් රෝගී තත්ත්වයන් පරිසා කිරීමත් අපගේ කාර්යභාරයක් වෙනවා. ඊට අමතරව ජනතාව පැමිණෙනවා නම් ජනතාවට ලබා දෙන ආහාරපාන සහ සියල්ලමත් ඒ සම්බන්ධයෙන් සනිපාර සේවාවන් සම්බන්ධයෙන් සහ නීතිමය කටයුතු කිරීමත් මහනගර සභාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවන් ඉෂ්ට කරනවා. ඒතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සේවාව ඉතා විශිෂ්ටයි. මේ අවස්ථාවේදී මේ මහා නගර සභාවේ මෙම අති උත්සවත් ඇසළ මහ පෙරහැර සම්බන්ධයෙන් දායකත්වයේ. ඒ අනුව මේවරත් අපි අපගේ මව් සංගමය සහ දිස්ත්‍රික් සංගමයෙන් ලැබෙන සහයෝගය අනුව අපි ඒ සඳහා නොපිරියලා ඒ දායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 302 වන මහා සංඝ සභාව අද නාරංවල ශ්‍රී සුමන කිත්ති මහා පිරිවෙනේදී රැස් වුණා. එයම නිකායේ මහානායක අතිපූජ්‍ය වනාපානේ ප්‍රේමසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නිකායේ උප අනුනායක ධූරයන් පිරිනැමීම ඇතුළු නිකායේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. නිකායේ උන්නතියට උරදුන් ගිහි පිරිසක් ඇගීමද මෙහිදී සිදු කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ බලකාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනාරච්චි, දේශීය වෛද්‍ය සමන්ත පිරිස් සහ ව්‍යාපාරික නලින් ජයසේකර යන මහත්වරුන් මෙහිදී ඇගීමට ලක් වුණා. श्री सुमन कित्ति परवीनाधिपति पूज्यपाद ऊरुवेल विनीत स्वामींद्रयन वहंसे महासंघ सभाव रැස්වීම සඳහා වූ කටයුතු සංවිධානය කර තිබුණා. मेवन विट श्री लंकावेन वार्ता वී ඇති कोरोना आसादितयන් සංඛ්‍යාව 2757කි. ඒ අනුව කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව යනතුරු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අකණ්ඩව සිදු කළ යුතු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගෙනගේ මහතා පවසනවා. අද උදෑසන වන විට COVID-19 ආසාදිත රෝගීන් 2752ක් වාර්තා වෙලා තියෙනවා. ඊයේ දවස තුල රෝගීන් 22ක් වාර්තා වුණා. ඒ 22 අතරින් 21ක්ම මැද පෙරදිග රටවල් වල ඉඳන් ලංකාවට ගෙන ආපු අය අතරින් තමයි වාර්තා වෙන්නේ. ඒ 14ක් සෞදි අරාබියෙන් ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයෝ, අනිත් 7 දෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයන්ට තමයි වාර්තා වෙන්නේ. ඒතර ඊයේ දවස තුල වාර්තා වෙච්ච අයගෙන් 22න් 21ක්ම විදේශ රටවල් වල ඉඳන් ආව අපේ මේ නිරෝධායන මධ්‍යස්ථාන වල මේ ඉන්න අය අතරින් තමයි 21ක්ම වාර්තා වෙන්නේ. එකම එක රෝගියෙක් පමණක් ඒ කන්දකාඩුවේ ආශ්‍රිතයෙක්ගේ ළඟ ඥාතියෙක් වාර්තා වෙනවා. ඒත් නිරෝධායන මධ්‍යස්ථානකින් තමයි වාර්තා වෙන්නේ. ඒතර දැන් ප්‍රතිපත්තින් තත්වයේ ඒකයි. ඔව්තුම අන්දනක් කරනවා තමයි අපි මාස කීපයක් අපේ දවස් 60කට වැඩි ලොක්ඩවුන් කරලා තිබරටම. මේ කාල සීමාවයි දැන් තියෙන කාල සීමාව අතර මොනවාගේ තත්ත්වයක්ද මොනවාගේ ගැප් එකක්ද කියන්නේ මේක මේ තාම කිසිදු සමාජගත වීමක් නැහැ කියන එක තමයි අපිට මේ තාමත් මේ තියෙන මේ සාධනීය తত্ত্বය. ඉතින් අර දැන් කන්දකාඩු සිද්ධියේදී තියම් කිසි මේ අභියෝගයක් වුණා. නමුත් අපි ඒක මේ හැමෝම එක සාමූහික ක්‍රියාවලියක් කරන එක හොඳ මට්ටමකට කළමනාකරණය කරා. හැබැයි තව ඉදිරියට ඒක කළමනාකරණය කිරීම කළ යුතුයි. ඉතින් මේ తত্ত্বය තුල හැමතිස්සෙම කියන්නේ අපේ සූදානම වැදගත් වෙනවා. අපි හැමදාම කියන පණිවිඩය. ඒ කියන්නේ කවදාවත් කොවිඩ් අවදානම පහව ගිහිල්ලා නැහැ. ඒක පහව යන්නෙත් නැහැ. අද තියෙන ගෝලීය తত্ত্বයත් එක්ක තව සමහර වසරක්ව සමහර ඊට වැඩි කාලයක් වුණත් තියෙන්න පුළුවන්. මේකට එක්ක වෙන්න තක්සවා ගැනීම එනකන් ඒ තත්ත්වය පවතින්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝම සූදානම් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඒකෙන් අපිට දෛනික කටයුතු කරගත යුතුයි. නමුත් ඒක ලොක්ඩවුන් කියන එක දීර්ඝාලීනව කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. රටක පැවැත්මකට ඒක පවත්වාගෙන යන්නට බෑ. නමුත් ඒ ලොක්ඩවුන් එක නැති වුණා කියලා ඒ තියෙන නිදහස තුල අර කියන මූලික මේ සිද්ධාන්ත වලට අනුකූලව ජීවත් හැම දෙයක්ම කරගත යුතුයි. ඒ කියන්නේ දුරස්ත භාවය පවත්වා ගැනීම හැමතිස්සෙම අත මේ සබංගා හරි සැනිටයිසර්කින් පිරිසිදු කර ගැනීම, නිතර නහය මුඛයට අල්ලන්නේ නැතුව සිටීම, හරි විදියට මුඛ මේ විශේෂම ජනතාවගේ අවසන තැන්වලදී يعني දුරස්ත භාවය පවත්වා විශේෂයෙන්ම ජනතා දුරස්ත භාවය පවත්වා ගන්න බැරි අවස්ථාවල නිසි ප්‍රමිතියෙන් යුතු මුඛාවරණයක් නිසි විදියට පළඳව සිටීම ඉතාමත් වැදගත්. ඔය මේ මූලික સિદ્ધාන්ත වලට හැමෝම අනුගත වෙනවා නම් මේක පැතිරීම් පාලනය කරන එකේ මේ අසු තත්ත්වයක් නේද. හොඳම උදාහරණ මේ කන්දකාඩු සිද්ධියනුත් හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ උන්ගේ දෙමව්පියන් උන් හමු වුණා එක දවසක. හමු වෙන අය අතර ආසාදිතව හිටියා පසුව බලද්දි. නමුත් ඒ කිසිම දෙමව්පියෙකුට වැඳිලා තිබුණේ නැහැ. ඒතර ඒක ඇයි? ඒ කියන්නේ එතනදී අනිවාර්යයෙන්ම දෙපාර්ශ්වයන් දෙකම මුඛ ආවරණ හරි විදිහට පැනදෙලායි කියන එක මම හිතන්නේ ආරක්ෂක අංශ විසින් තහවුරු කරා. ඒක තීර කළා. ඊට අමතරව හමුවීමත් යම්කිසි මීටරයක දුරස්ත භාවයක් එක්ක තමයි සිද්ධ වුණේ. ඒක හොඳම උදාහරණයක්. ඒ වගේ ආශ්‍රිතයක හමු වුණත් ඒ නිසි ප්‍රමේ තමුන් ඒ ආරක්ෂිත පියවරවල් අනුගමනය කරපු අවස්ථාවක තමුන්ට වැල් දෙන්න අවස්ථාවක් නැහැ කියන එක හොඳම උදාහරණයක්. අවසාන වශයෙන් මේ වෛද්‍යවරයෙක් උතුමන දැඩි උත්සාහයක් ගන්නවා මේ රටත් ජනතාව බේරගෙන ඉදිරියට යන්න. නම් ජනතාව හැම වෙලෙම කියනවා මෙතනින් හම් වෙනවා මෙතනින් හම් වෙනවා. ජනතාව තම වගකීම් අතහැරන්නේ තියෙන්නේ මේ වන විට යම් කිසි අඩුවක් තියෙන බව පේනවා. ඉතින් ඒක හැමෝගෙම සාමූහික වගකීමක් මේක අවබෝධ කරගන්න. ඒ කියන්නේ හැමෝම ඒ නිසි සෞඛ්‍යක ප්‍රමේද කරොත් හැමෝටම පුද්ගලිකව තමුන්ට තියෙන අවදානම අඩු වෙනවා. එහෙම ආත්මార్థකම විදිහට හිතුවත් තමුන්ට මේක වැල් දෙන්න තියෙන තමුන් ආරක්ෂා වෙන්න ඕනේ. ඊළඟට තමුන්ගේ පවුලේ අය ආරක්ෂා වෙනවා. ඒ තුලින් සමස්ත සමාජයම ආරක්ෂා වෙනවා. අපි දකිනවා ඉස්සරට වඩා අවදානයේ යම් අඩුවක් තියෙනවා. දැන් උදාහරණයක් සමහර තැන්වල මේ වෙනකොට එළිය තියෙන ටැප් එකේ වතුර නැහැ, එක්ක සබන් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මේක මේක අවදානම පහව ගිහිල්ලා නැහැ. දැන් මේක අවදානම තියෙනවා. අපි අවදානමත් එක්ක මේ අපේ දෛනික වැඩ කටයුතු සාමාන්‍යීකරණය කරගෙන සාමාන්‍යීකරණය කරනවා කියන්නේ අර මූලික සෞඛ්‍ය સિદ્ધාන්ත වලට යටත් සාමාන්‍යීකරණය කරගත්තොත් රටක් විදිහට අපිට මේක නැත්නම් පුද්ගලිකවත් ඒ අපි අද විඳින නිදහස අපිට භුක්ති විඳින්න පුළුවන්. जगत श्री लंका हंड प्रजा सत्कारक संविधानय इकुद्दा आशीर्वाद पूजावक संविधान कर तिबुना रत्मलान श्री पुण्यवर्धनाराम विहारस्थानयेदी आशीर्वाद पूजाव संविधान कर तिबुने विहाराधिपति पूज्यपाद कोंगमुवे मेदांकरණ හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් कोरोना वसंगत व्याप्तिन पीड़ावट पात् लोकवासी जनतावट आशीर्वादे प्रार्थना किरीम मेहि अरमुनाई ඒත් සමගින් අදට નિયમિત සුසන්දේශයේ පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.